සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල තව පැය 30කින් විශ්වයි විශ්ව මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් නිහඬ කාලය තුල නීතිය අකුරටම මැතිවරණ කොමිසමේ සභාපති කියයි කඩාවැටෙන ආර්ථික යලි ගොඩනැගීමට පියවර ගන්නවා අගමැති කියයි බෞද්ධ සිද්ධාස්ථාන ඉදිකිරීම අඛණ්ඩව සිදු කරනවා සජිත්ගෙන් ප්‍රකාශයක් MCC අත්සන් කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසනවා ජාතික ජනබල වේගෙන් චෝදනා ලංකාපුරින් හමු වූ කොවිඩ් ආසාදිතයාගේ බිරිඳටත් වෛරස් ආසාද නිවී ඇති බවට තහවුරු වෙයි අනුරාධපුර කැකිරාව මාතලේ කුලියාපිටිය යන ප්‍රදේශවල සිටි ආශ්‍රිතින් ස්වයං නිරෝධායනයට कोटी पहाक देश विदेश मुदल समग कुडू चावाराम करुए पुलिस दले कुडू अंजुगे गोले कुद गिनी अभी समग सीसीडी आता नंगुटे शानी लबन हाथों ने दाते क्रीमान मरण दंडु मनियम ऊ हिटपुनियो जैमती प्रेमलाल वैली कड़टे PCR परीक्षण निसा कोरोना वैडियोना जनपति ट्रंप गिन यालित आंदोलनात्मक प्रकाशयाक प्रथमें देशीय पुआत මෙවර මහමැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට තවත් ඇත්තේ පැය 30ක පමණ කාලයක්. මෙවර මහමැතිවරණයට අදාළව සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ඒ අනුව ප්‍රචාරක රැස්වීම පැවැත්වීම, වතු රැස්වීම හෝ නිවාස තුල රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයෝජනා කිරීම සඳහා ගේන් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර් දැන්වීම බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මේ අතර නිහඬ කාල සීමාව තුල දේශපාලන පක්ෂ කණ්ඩායම් සහ අපේක්ෂකීන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. මැතිවරණයේ රැස්වීම දෙවනිදරය 12ට ඉවරයි. රූපවාහිනී දැන්වීමත් පත්තරවල දැන්වීමත් 3-4යි නෑ. ඒක එකඟතාවයක් ආපු එකක්. පාර්ලිමේන්තුව එක කතා කරනකොට නිහඬ කාලේ කරන්නේ නෑ කියලා. තේරීම් කාර්ක සභාවේ. තුන්වෙනිදා හවුස් ටු හවුස් පස් දිනේකට නොවැඩි සංඛ්‍යාවක් ගිහිල්ලා කැන්වසින් එක තහනම් නෑ. ඒ වගේම අත්පත්‍රිකා බෙදීම ප්‍රසිද්ධ ස්ථානවල අත්පත්‍රිකාව නවලා ප්‍රදර්ශනයේ නොවන ආකාරයට බෙදීම තහනම් නෑ. एक जनता කෙසේ වෙතත් මෙම සහන කාලයේ නොයික්ම වන රියදුරු බලපත්‍ර මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු හැඳුනුම් පතක් සේ සලකන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. එමෙන්ම දිවෙහෙණක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙවර මහමැතිවරණයේදී ඡන්දදායකින්ට ඡන්දය සලකනු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බවයි. එය පක්ෂයක් හෝ අපේක්ෂකෙක් ප්‍රවර්තනය වන ආකාරයේ කිසිදු සලකුණක් වර්ණයක් ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවද කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකනු කිරීම සඳහා තමා පෑනක් රැගෙන ඒමට හැකියාවක් පවතින්නේ නැතිනම් එවැනි ඡන්දදායකින්ට ඡන්දය භාවිත කිරීම සඳහා විෂ බීජ හරණය කරන ලද පෑනක් ලබා දෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්ර කරගනිමින් පැවැත්වෙන ජන හමු මහලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. අපේ
රැකියා ලක්ෂයක් යෝජනා කරේ මේ දුප්පත්ම කොටසට දෙන්න මේ රැකියා ලක්ෂය දෙනවා මහියංගන දෙහිගොල්ල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එම විද්‍යාලයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළා මේකද ක්‍රම මම විශ්වාස කරන්නේ අපේ ආර්ථිකය දිනු කරන්න පුළුවන්නේ කෘෂිකර්මය තමයි අපි පිටරටින් ගේන කොහොම නැවැත්තුවා ඒ ආදායම වැඩි කරන වැඩ පිළිවෙලක් තමයි මම ආරම්භ කළා තියෙන්නේ බින්දවැටියේදී ආර්ථිකය යලි ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අක්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බලංගොඩ ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අපේ වගකීමක් වශයෙන් අපි දැකලා ජනාධිපතිවරයා දීපු ඒ මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා තමුන්වහන්සේලා ඡන්දෙ දුන්නු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි අලුත් මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් නොකරේ. ඒක තුළ අපිට පුළුවන්කම තියෙනවා දැනටමත් තමුන්වහන්සේලා දැක්කා අපි මේ මාස කීපය තුළ කොයිඩ් වසංගතය ඇවිල්ලා රටේ කිසිම වැඩක් කරන්න බැරි තත්වයකට ආවා ආර්ථිකය කඩා හැලෙන්න පටන් ගත්තා මේ තත්ත්වයෙන් රට මුදව ගන්න ඕන අපි බාර දුන්නේ ශක්තිමත් ආණ්ඩුවක් ශක්තිමත් ආර්ථිකයක් විරකියාව අඩු වෙච්ච රටක් නමුත් මේ ආණ්ඩුව අපිට ආපහු බාර දුන්නේ විරකියාව වැඩි වෙලා ආර්ථිකය කඩා හැලිලා රටක් සංවර්ධනය නැහැ හිටිලා ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා දැන් කාලය ඇවිල්ලා තියෙනවා අපි හිටියනම් අනිවාර්ය රත්නපුර අධිවේගී මාර්ගය අපි ආරම්භ කළා අවසන් කළා ඉවරයි. නමුත් මේ ආයතන එක පටන් ගන්නවත් බැරි වුණා. අඩු ගානේ කියන්නේ හිතුවවත් නැහැ. මේ වගේම තමයි නුවර පාර. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ තමයි අපි කියන්නේ. දැනටමත් අපි මේ සඳහා ලාංකික ඉදිකිරීම් කරු වන්ට රත්නපුර බාර දෙන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඉදිරි මහමෙතිවරණ ජයග්‍රහණයත් සමග බෞද්ධ සිද්ධාස්ථාන ඉදිකිරීමේ වැඩසටහන තවත් දියුණු කරන බව සමගි ජනපාල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජනපාල වේගයෙන් මෙවර මහමෙතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් කඩුවෙල ප්‍රදේශයේදී පැවැත්ුණා ඒ සමගි ජනපාල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බඩුබිල අහස උසට ගිහිල්ලා නේ ජනතාවට ලැබුණු ආදායම් මාර්ග නැති වෙලා නේද ජනතාවගේ අතේ මුදල් නැහැ නේද ඒ ඔක්කොටම හේතුව මේ වර්තමාන රජයේ අදක්ෂ තමයි නොහැකියාවයි අපි අනිවාර්යෙන් රට ගොඩ ගන්නවා රට ගොඩ ගැනීම සඳහා විශේෂ මූල්‍ය උත්තේජක පැකේජයක් ජනතාවගේ අතට මුදල් ලැබෙන යුගයක් අපි නිර්මාණය කරනවා අපි ආරම්භ කරපු මේ හැම සංවර්ධන වැඩසටහනක්ම ඉතනම නතර වෙලා ජනාධිපතිවරණයෙන් පසුව මම අහන්න කැමතියි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ආරම්භ කරපු වැඩ ටික නතර කරන එක සිංහල බෞද්ධ කමද මම තමුන්නාසනට කියන්න කැමතියි මඩවලට සජිත් ප්‍රේමදාස බය නැහැ චරිත ඝාතනයට සජිත් ප්‍රේමදාස බය නැහැ අපි තමුන්නාසනට ප්‍රකාශ කරනවා මෙතනින් අපේ ආගමික සිද්ධාස්ථාන දියුණු කරන වැඩසටහන නතර කරන්නෙත් නැහැ අපි අපේ ජයග්‍රහණයත් සමග සසුනට අරුණතුලින් වැඩි වැඩියෙන් අපේ රටේ බෞද්ධ ආගමික සිද්ධාස්ථාන වැඩි වැඩියෙන් දියුණු කරන්නට අපි අදිස්ත්‍යානය කරයි කියන එක මම මේ වස්තාවේ කියන්න කැමතියි ශ්‍රී ලංකියා ට්විටර් මුල්තැන දෙමින් තම රජයක් යටතේ ඉදිරියේදී කටයුතු කරන බව සමගි ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර එම පක්ෂයේ නියෝජනය කරන මයන්ත දිසානායක ඉමිතියස් බාකිර් මාකර් සහ රාජිත සේනරත්න යන මහතුරුන්ද මෙහිදී අදහස් පළ කළා. ශානි අබේසේකර මැතිතුමා. එතුමාව අත්අඩංගුවට අරන් තියෙනවා. එතුමාව අත්අඩංගුවට අරන් තියෙන්නේ දේශපාලන හේතු මත. අත්අඩංගු ගැනීම පිළිබඳ අපි තරයේ හෙලා දකිනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මැතිවරණ ජයග්‍රහණය කළ අපේ ආණ්ඩුවක් අපි හැදුවාම
නැවතරක් මේ රටේ නීතිය සාධාරණත්වය යුක්තිය අපි ස්ථාපිත කරනවා අද ලෝකෙ දිහා ගත්තම පාලකයෝ දෙවර්ගයක් අපිට දකින්න පුළුවන් එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තමන්ගේ සීමාවන් ගැන අවබෝධයෙන් වැඩ කරන පාලකයෝ දෙවෙනි පිරිස කියන්නේ නීතිය තමන්ගේ කියලා හිතාගෙන ජනතාව වහලොම් විදියට කල්පනා කරලා වැඩ කරන පාලකයෝ ඉතින් පස්සෙන්ද ගහන කතරින් ජනතාව තීන්දුව කරන්න ඕනි අපිට අවශ්‍ය කොයි වගේ සමාජයක්ද ස්වාධීනයි කිව්වට මේ 100%ක් හැමෝම ස්වාධීන වෙන්නේ නැහැ අපි දුන්න බලතල පාවිච්චි කරන්න බැරි මිනිස්සු ඉන්නවා දැන් පොලිස් කොමිසම වෙන්නේ නැතයි පොලිස් කොමිසම ආද නිකන් කොඳුනාරටියක් නැති කොමිසමක් බවට පත් වෙලා ඒගොල්ලෝ ඒකේ කොමිසමේ සමාජිකෝ ලැජ්ජ වෙන්න ඕනේ ඒගොල්ලෝ පඩි අරගෙන මෙතන ඉන්නවට මේ ස්වාධීනත්වයේ කෙලෙසමයි දැන් මැතිවරණ කොමිසම සෑහෙන ස්වාධීනත්වයකින් වැඩ අධිකරණ සේවා කොමිසම වැඩ කරනවා රාජ්‍ය සේවා කොමිසම වැඩ කරනවා නමුත් පොලිස් කොමිසම අද මේ තත්ත්වයට නිර්ලජ්ජිත තත්ත්වයට පත් වෙලා තියෙනවා වරාය ස්ට්‍රයික් සීලු මාංශ මොකද දැන් ඉන්දියාවටත් පෞද්ගලික අංශයටත් මේ වරාය නැගිලෙන පරිගණකයේ දෙන්න දැන් කටයුතු කරලා ඔයිට වැඩි හොඳයි ඔක්කොම දුන්නා නම් කියලා තමයි වරාය සේවකයෝ කියන්නේ කෑල්ලෙන් කෑල්ලෙන් කෑල්ල දැන් ලියලිදී යනවා ඉතින් ට්‍රිලියන 14 නෑ ප්‍රමාණය බිලියන 14 18 කෑලි පහක්වත් ලියන්න බැ ඉස්සරහට මේව නවත්තන්න සදිත් ප්‍රේමදාසලා අපි එන්නේ ශ්‍රී ලංකා ජාතිකත්වය පෙරදරි කරගනිමු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් යාපහුව මැතිවරණ කොට්ටාසේ කරඹේ ප්‍රදේශයේදී විද්වත් වෘත්තිකින් විසින් මෙහෙවුණු ලැබූ ජන හමුවක් පැවැත්ුණා. මෙම අවස්ථාවට හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් මෙන්ම විද්වතුන් රැසක් එක්ව සිටියා. කියලා සෞභාග්‍ය දැක්ම හරහා රට සංවර්ධනය කිරීමේ පොද සලස්පක් තියෙනවා. ඒ සලස්ප ක්‍රියාත්මක කරන්නට නම් ඒ ගැන දන්න පුද්ගලයෝ ඉන්නට ඕනේ. රෝටාබේ රාජපක්ෂ මැතිතුමා අපි දැනටමත් පත් කරලා ඉවරයි. එනිසා එතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට එතුමාගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔබතුමාලාගේ සහාය ලබා දෙන්න. ඒක කිරීම තුළින් අපේ රට නැවත වරක් සෞභාග්‍ය ගමනට නැවත වරක් යොමු කරන්න පුළුවන් කියලා. යහපාලන කියන වචනය පාවිච්චි කළා ආණ්ඩුවක් හදාගෙන අන්ත අසන්න තත්ත්වයට අපිපත් කරා. ඒතර පාර්ලිමේන්තුව අස්ථාවර කරගත්තා. රටේ නීතිය කඩා බිඳ දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදී සෞපිලි ගැලෙව්වා. ඒ විතරක් නෙවෙයි සංස්කෘතියේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතිය කඩා බිඳ දාලා මේ රට සිංහල බෞද්ධ සංස්කෘතිය කියාගේ රටක් හැදිර පෙන්නන්න උත්සාහ කරා. අධිකරණ ජනාධිපතිතුමා එතුමාට අවශ්‍ය වැඩ කටයුතු කිරීමට හැකියාවක් තියෙන විදිහට පාර්ලිමේන්තුවක් පත් කර දීම අපේ වක්කීමක් වෙනවා. ඒ වගේම එතුමාගේ පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරෙක් පිළිවෙන්න ඕන. අපිට අවශ්‍යකම තියෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකාවේ මේ පාරතන්ත්‍රයේ බාර දෙන සුසු පාලක මණ්ඩලය පත් කර ගැනීම. මේ පාලක මණ්ඩලය පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා තමුන්ලාගේ ශ්‍රේලාට තියෙන මාංගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් පක්ෂ මූලස්ථාන රැකගන්න තරඟ කරන කණ්ඩායම් වලට ජනතාව ඡන්ද දෙන්න සූදානම් නැහැ. ඊට වඩා මේ රටේ අභියෝග තියෙනවා. සිරිකොතත් අලියා ලකුණත් උසාවියෙන් සුරක්ෂිත කරලා දීලා තියෙනවා අපිට. කවුද මේකේ සමාජිකයෝ කියන එක? ඒවන තියෙන්නේ අර සිරිකොත තීන ඉඩම අල්ලගන්නේ කොහොමද? ඒ ගේ අල්ලගන්නේ කොහොමද කියන්නේ? ඕකට ගිලි ඉඩම් නඩුවක් දාගත්තා නම් හරි. ඊටාම කෙටි කාලයකින් බිහු සන්ධානයක් බලයට පත් වෙන අවස්ථාවක් මේක. අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි පිටසක් සමගි ජන බලවේගයේ සමගි එකතු වෙලා තියෙනවා. අවුරුදු 4 මාසේ මොකද්ද අය කරේ? මහා බැංකුව කොල්ල කෑව රටේ සම්පත් විනාශ කරලා දැම්ම. අපි ලංකාව හැටියටත් විශාල තර්ජන රසකට මූණ දෙන්න අපිට සිදු වෙලා තියෙනවා. මේ රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම හදන්න තරුණ ව්‍යවසායකයන්ට අතහිත දෙන වැඩපිළිවෙලක් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ මොන දේ කරන්නත් මහජන මුදල් හොරකම් කරන්නේ නැති අලුත් පාර්ලිමේන්තුවක් අපි පත් කරගන්නවා. මං කවදාවත් ජනතාවගේ මුදල් මං කොල්ල කන්නේ නැහැ. ඔබ වෙනුවෙන් මම මගේ ස්විට්සර්ලන්තේ පුරවැසිභාවය පවා අයින් කරා. අපි හයක් හිටියා පාර්ලිමේන්තුවේ. අපි කරුණු කිව්වා හෙළිදරව් කළ හැකි හොරකම් වංචා දූෂණ සියල්ල අපිට මුනාසට කියලා තියෙනවා. විපක්ෂයක් අද නැහැ. විපක්ෂ සම්පූර්ණ කුඩුපට්ටම් වෙලා කැලි කැලි වලට කැඩිලා ගිය විපක්ෂයක් තියෙන්නේ මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ පෞද්ගලික මාධ්‍ය පහ ඕන්නේ එක පැහැරගෙන ඉවරයි මහ ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඬ නගන්න ආපු අපිට පැත්ත පළාතකට එන්න දුන්නේ ජනතාව අමතන්න දුන්නේ මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඊටමත් වෙනස් ආකාරයකට අපේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන ගියා නොබියව කියන්න පුළුවන් අපි බොහොම පරමාදර්ශී දේශපාලනයක් මේ කාලය තුළ පවත්වාගෙන ගිය බව මේ අර්බුද හමුවේ මෙවැනි දේවල් රජයට පාලනය කරන්න බැරි බව දැනට ඔප්පු කරලා තියෙනවා බොහෝ රටවල් ශ්‍රී ලංකාව පිළිබඳ අවිශ්වාසයෙන් බලන ගතිය වැඩි වෙනවා කියන කියන්න පුළුවන් මේ වපුරුම පචවරණ අහුවෙලා තමයි එදා මේ රට ආපස්සට ගෙනියන තීන්දුවකට මේ රට ඇදවෙට ඡන්දෙදි ගන්න තීන්දුව
රාජ්‍ය දේපල මංගල කාපු තවත් ආණ්ඩුවක් තිබුණේ නැහැ. අද ව්‍යවස්ථාවේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ අනාගතය සඳහා ශක්තිමත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැනගලා තිබෙනවා. සිරිකොත ඇතුලේ අලියා සමගින් නායකවරු දැන් වේලෙනවා. මේ මැතිවරණේ හැම හදවත් තුල දුරකතනේ හඬ රැව් දෙනවා. कोविड-19 वायरस आसादने व्यति बवट तहवरु लंकापुर प्रादेशिक कार्यालय कार्यमंडल सामाजिक आगे बिरंद वायरस आसादने व्यति बव तहवरु वेदेनवा केसे वेतत सिदुकल पीसीआर परीक्षण वलिन ओंगे दर्वन देदनाट वायरस आसादने वीणमति बवाय सौख्य अंश संधान कले कोविड-19 वायरस आसादित कुलेस पसुकेदा हंदुनागरनु लंकापुर प्रादेशिक लेखाम कार्यालय कार्यमंडल सामाजिक आगे बिरंदटत वायरस आसादने वी एति बव ईये तहुरुना एयनु अदाल आसादितेंगे आश्रितेन हंदुनागनमेन ओउन निरोधायने सदा योमु किरीमटाय सौख्य अंश कटियुतु करत्ते केसे वेतत अदाल आसादित पुद्गलयागे दरुवन दितिनाट वायरस आसादने वी नोमति बवट तहुरु वी तिबेनवा एसेम लंकापुर प्रदेशे पेरेदा दिन सिदुकल पीसीआर परीक्षण 160 अतुरिन्द किसिदु पुद्गलयकुट वायरस आसादने वी नोमति बवट तहुरु वी एति बवाय लंकापुर महजन सौख्य परीक्षक मिलिंद संपत महता अपकल विमसीमकदी प्रकाश कले मेतर वैरस आसादने वी एति बबट तहवर अदाल कांतावगे आश्रितेन दह अट दिनकु निरोधायन सदा यमुक्रियम सौख्य अंश कटियुत कर तिबेनवा अदाल आसादित कांताव पसुगे विसि हतर वनता एगे सेमिया समग दमुल रोहल वितगोस एति बबट वार्ता उना एअनुव ओउन्गे आश्रितेन तिस दिनकु पमन स्वयं निरोधायन सदा यमुक्रियम सौख्य अंश कटियुत कल अतर ओउन अनुराधपुर कैकिराव कुलियापिटी हा मातले यन प्रदेशवल पदिंच करुवान දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 3කට අධික මුදලක් සහ ඇමරිකානු ඩොලර් 140,000ක් ඇතුළු කෝටි 5කට අධික මුදලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක්ද තිබී ඇති අතර මොහු මද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් මෙලෙස මුදල් උපයා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. වර්තමානයේ වනවිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට මෙන්ම හමුදා බුද්ධිංශයට ලැබෙන තොරතුරු මත සිදු කරන සෝදිසි මෙහෙයුම්වලදී මත්කුඩු මෙන්ම මත්කුඩු ජාවාරම් සිදු කරන පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එහිදී ආසන්නතම සිදුවීම ඊයේ දින වාර්තා වූ අතර වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ 25යි ග්‍රෑම් 260ක් සමගින් සැකකරුවෙකු සහ සැකකාරිනියක අත්අඩංගුවට පත් වුණා. මෙලෙස බහරයටගත් කුඩු තොගය දැනට ඉන්දියාවට පලා ගොස් සිටින පාතාල කල්ලි නායකයෙකු වන පූකුඩි කන්නාට අයත් බවයි තොරතුරු අනාවරණය වුණේ. මේ අතර අද දිනේදීද කොළඹ උතුර කොට්ටාස මාර්ග බාධක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත දෙමටගොඩ පොලිස් වසමේ නිවසක් පරීක්ෂා කර තිබෙනවා. එෙහිදී හෙරොයින් ග්‍රෑම් 4ක් සමගින් ශ්‍රී ලංකා මුදලින් කෝටි 3,13,000ක් සහ ඇමරිකානු ඩොලර් 140,000ක් ඇතුළු කෝටි 5කට අධික මුදලක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මුදල් තොගය සහ හෙරොයින් සමග පුද්ගලයෙකුද අත්අඩංගුවට පත් වූ අතර ඔහු වයස අවුරුදු 55ක් වූ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මොහු මද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් මෙලෙස මුදල් උපයා ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මේ අතර මත්කුඩු ජාවාරම් සිදු කරන පාතාලකල්ලි සමාජිකයෙකු වන කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය අද සමත් වුණා. සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නැමැති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මීගොඩ ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එයට භාවිත කරන උණ්ඩ 10ක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ මාස 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු ඊයේ රාත්‍රියේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ උදෑසන 7ට පමණ අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාසය පැය 8ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. ඉන් අනතුරුවයි ඊයේ රාත්‍රියේ ඔහු ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ. 2013 වසරේ කොළඹ අපරාධ කොට්ටාසය විසින් දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මෙන්ම ඔහුගේ පවුලේ සමාජිකයින් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ. එම සිද්ධියට අදාළ ගිනිඅවි ගම්පහ කලගිඩිහෙන ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දෙමින් මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප්‍රකාශ කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පැවසුවේ ශානි අබේසේකර මහතා විසින් අදාළ ස්ථානයට ගිනිඅවි ගෙනවිත් දමා ඒවා එම ස්ථානයෙන් සොයාගත් බවට අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බව එහිදී අනාවරණය වී ඇති බවයි. ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ලබන 7වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. මෙතර රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා. 2015 වසරේ කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස මරණ දඬුවම නියම වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා යනායටයි. මරණ දඬුවම නියම කරනු ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකෙක්ද වනපා. කොළඹ වරායේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පාර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කරන ලෙසයි. කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතේ සිදු කරන ලෙස ඉල්ලමින් වරාය ඒකාබද්ධ වෘත්තීය එකමුතුව පසුගිය 29 වනදා ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි. එම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් වෘත්තීය සමිතී ඊයේ පසුරුවේ වරාය ප්‍රධාන පිවිසුමේ සිට පාගමනින් පැමිණ විරෝධතාව පළ කළා. කෙසේ වෙතත් ඔවුන් ඊයේ සිට වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මෙවැනි විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම වැඩ නවත්තලා තියෙන්නේ. පුද්ගලික පරිණත දෙකක් මේ වෙනකොට සියලු වැඩ අඩාල වෙලා තියෙන්නේ. මේ වෘත්තීය අරගලය අයින් කරන්න නවත්තන්න නම් අපිට ජනාධිපතිතුමන්ගේ තීරණය අවශ්‍යයි. නැගිනිල පරිණතයෙන් සම්බන්ධයෙන් ලිඛිතව මේ අපේ අගේ අමාරුවට නෙමෙයි මේ රජයන් වලට තේරෙන්නේ නැද්ද? අපි අහනවා අපිට මේක රැක ගන්න ගිහිල්ලා තව මිනිහ හතරක් පහක් වලලන්න දාස මේ සේවකව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. මේ රජය මේකට විසඳුමක් දෙන්නේ නැහැ. අපි පාරේ සටන් කරනවා, සටන් කරලා ඉල්ලනවා මේ සල්ලි උල්පත අපිට රැකලා දෙන්නේ කියලා. මෙතර වරාය වෘත්තීය සමිතිය ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහියංගණය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෙලෙස සිය අදහස් පළ කළා. නායකයෝ ආවම දෙන්නේ වෙනත් දේවල් ඉස්සලා කඩාවැටෙන පළත ආර්ථිකය කඩා දාන්න බුරු දැන් බලන්න අදාළ වරාය කිසිම පදනමක් නැතුව වරාය වහන මේක තමයි වෙන්නේ වෙන විවිධ බලවේග ඒවට මම බය නැහැ. විරාමින අනතුරුව යලි දේශීය පුවත් ऐतिहासिक महानुवर श्री दलदा मालिकावे वार्षिक ऐसर पेरहर मंगल्ये तेवन व्रांतोली पेरहर अद पसुरु हय हतलिस एकट यदुनु सुबहोतीन वीथि संचारे किरीम आरंभ कला मे अतर देवन व्रांतोली पेरहर ये रात्रिये वीथि संचारे किरुना ऐतिहासिक महानूर श्री दलदा मालिकावे वार्षिक ऐसल पेरहर मंगाले देवन व्रांतोली पेरहर ये रात्रि अटाई दहाई के यदुनु सुब मोहतीन वेदि साचारे कला රන්දෝලි පෙරහරේ දලදා කරඬුව වැඩම කරවීම ඉන්දිරාජ හස්තිය විසින් සිදු කරනු ලැබුවා. දැල ඇතුන් දෙස ගමන් කළේ බියන් රජා සහ පුරුම රාජායි. දෙව
Ilanga Randoli Perahara, Dalada Vidya, the Sena Naika Vidya, Kolamba Vidya, Yatinura Vidya, say Raja Vidya, Ihalatavit, Devatima Siddhuna. Lavapura, Slam Betimutun, Mahat Harasarin Samarinda, Haj Utsavia, Adate Yedita Benva. Lavapura Islamia Betimutun, Mahat Harsarin Samarin, Edul Alha Hivat Hajut Savia, Adati Edita Benefa. Athinati Parthare Saha, Vivida Bedurla, Samanat Matava, Sahodratwe Etikirima, Haj Utsavi Pramkar Munai. Nabi Ibrahim Tumat Sahaogi Pauli Samachikin, Devian Venuin Kala, Vishista Kapakirim, Sipat Keramin, Lokavasi, Islamia Betimutun Visin, Mahat Bakhtin Saha Gavravin, Memutsavi Samaran Lapanaba. Memakali Tule, Lopura, Dasadaha Sankyata, Muslim Barun, Islam Darmi, Pasveni Kulunalisa Salakur Lapana, Haj Vandana Pilivatasandaha, Makamatana Svenva. Allaha Devidunke Shrestratwe Sihipat Kermin, Samakami Sahajivini, Udyogiya Tavadurutath Vardhane Karaganimata, Medina Upayogi Karaganna Lesata, Janadhipati Gotabaya Rajapaksha Mahata, Seluma Muslim Janathawata Subapathum Kermin, Nivedanayak Nikut Kara Thibenawa. Islamiya Magapenvima Nisilesa Anugamanaya Karamin, Apa Matrubhumiya Saha Lokavasin, Mema Vasangaten Araksha Karadena Lesa, Allaha Devayangen Ayada Sitiyutu Bavai, Agra Mathivaraya Penwa Denne. Anyone Vashin, Minisum Natra Pemetri Yutu, Diava Senehasa, Adre Yanadi, Bendimbula Mahimi Pilipanda, Pulul Adarshak Saprena, Haj Utsave Samarina, Sri Lanka Vasi Saha, Sakala Lokavasi, Islam Betimatunta, Satuta Samatani Saha, Senesil Pratana Kremin, Samgijanapalavikinaika Sajit Premata Samhatada, Sia Subhashishana Panavidia Nikut Kala. Saukya Rakshita Kramaveda Anukamane Kramin, Islam Bhaktikin, Ratapura, Haj Utsave, Samaran Lebue Mea Karen. Pradhanapuat Vikashya Avasan. Tavatunusumpa Denikini Mibisidna Lankawe Anka Ike Singhala Webadavia www.siatanews.lk Apake Webadavia Yalith Homemu Rathri Navajis Bahadur Obatil Subasan. Dinapata, Alut video Saha Pravati Narami Mata, here the button a clicker, see the TV subscribe Kurana. Alut video again a mulin Madanakan, Mimasino click Kurana.